පිට්ස්බරි නිල් පාට හැඟීමක රස. උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජලධාරිතාවක් සමනල වැවෙන් උදාහරණ ලෙස ඉල්ලා ප්‍රදේශයේ ගොවින් ආරම්භ කළ අඛණ්ඩ සත්‍යාග්‍රහය අද 12 වන දිනටත් ක්‍රියාත්මක වුණා. අනතුරුව තවත් ගොවින් පිරිසක්ද එම ස්ථානයට පැමිණ ඔවුන් ඇඹිලිපිටිය නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. ඊට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද එක්ව සිටියා. ගොවියන්ට කියලා තියෙනවලු යම් ප්‍රමාණයක් වගා කරන්න කියලා. ඒ ප්‍රමාණයට එහා ගොවියෝ වගා කරලා තියෙනවලු. ඒ නිසා ඒකයි වතුර නැති වෙලා තියෙන්නේ කියලා අපි අමරවිර උන්නාගෙන් අහනවා. තමුන්ගේ කවුද අපිට ඇවිල්ලා කිව්වේ කොතර ප්‍රමාණ වැඩ කරන්න කියලා. මීට මාසයකට කලින් නිදහස් කෙරුවා නම් උඩවලව ජලාශයට අද මේ සිද්ධ වෙන විනාශේ සිද්ධ වෙන්නේ නැහැ. මේ වතුර ටික නිදහස් කරලා මේ කුඹුරු ඉතුරු ටික හරි බේරගන්න මැදිහත් වෙන්න කියලා අපි බල කරලා කියනවා. අපි අනිවාර්යෙන්ම මේක නීතිය හමුවට අරගෙන යනවා. අනතුරුව ඔවුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට විරෝධය පළ කිරීම සඳහා සූදානමින් අමාත්‍යවරයාගේ අඟුරුකොළ පැලැස්ස නිවස දක්වා යෑමට පිටත් වුණා. අඟුරුකොළ පැලැස්ස නගරයේ වෙත පැමිණි විරෝධතාකරුවන් පසුව පාගමනින් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිවස වෙත ගමන් කිරීමට උත්සාහ කළත් පොලිසිය මැදිහත් වී එය ව්‍යර්ථ කළා. අනතුරුව පිරිස විසිර ගියා. අපි කොච්චර වතුර නාස්ති කරාද? දැන් නියගයක් එන බව කියලා දෙමු. අඩුවෙන් මගා කරන්න ජලයේ අර පිරිමැස්මෙන් මගා කරන්න. ඩොවල ව්‍යාපාරෙම ඇලේ වතුර ඇවිල්ලා සතියක් විතර ගිහිල්ලා තමයි ගොවින් යන්නේ කුඹුරට. කොතනද වැරද්ද? මේක අපි එක එක්කෙනාට පවරන්න පුළුවන්. ගොවි මහතුරුන්ගෙත් වැරද්දක් තමයි. මේ අපේ තියෙන දැනුම සහ කොම දුන්නත් ගොවි නායකයෙක් ගෙනහිල්ලා ගොවි මහතුරුන්ට දෙන්නේ නැහැ. මං ඇහුවා ගොවි මහතුරුන්ගේ ඇයි මෙහෙම කරේ කියලා. මං ඇහුවා කිව්වේ නැද්ද මේ පණිවිඩේ? අපිට ඒක කාගෙවත් ලැබුණේ නැහැ. ඒ පණිවිඩයත් හරියට ගියේ නැහැ. ඇතර මම දැනගෙන හිටියෙත් නැහැ. මම කනගාටු වෙනවා එක්ක මට මේක කියන්න ඇති මේ ගමතක වෙන්න ඇති මේ තරම් බරපතල තත්ත්වයක් එයි කියන අනාවැකිය කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන අය මේක නිවේදනය දුන්නා දාලා පාර්ශ්වයට දැනුවත් කරා කියලා. එහෙනම් මමවත් දැනගෙන ඉතින් මම මේක මීට වඩා විවෘතව කතා කරා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.